ප්‍රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගීතකට ඇතිනවා බුදුබණ කිව්වා නිරන්තරේ, බුදුබණ ඇහුවා නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ වනන්තරේ කියලා. ඇත්තම ඛේදවාචකේ අපි මේ ගතිගුණලින් පිරිහිච්ච එක නෙවෙයි. බුදුබණ කියන්නේ මේ සංසාරයෙන් එතෙර වෙන්න දීපු යතුර. දැන් මේ යතුර අපි තියාගෙන ඉන්නවා සංසාරයෙන් එගොඩ වෙන්නේ නැතුව. එතකොට අපි තවමත් සංසාරයේ කියන එක තමයි සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියන්න තිබුණේ. හරිනම් කොහෙටත් උද තියෙන ඛේදවාචකේ තමයි බුදුබණ කියලා යමක් අපිට ඇහෙනවා. නමුත් කිසිවෙක් මගපල නෙලා ගන්නේ නැහැ. මේකට හේතු විදිහට එක එක්කෙනා එක එකව කියනවා. මේ අපි පෙරුම් පුරලා නැහැ කියලා කියනවා. ඒක තමයි ලේසියම කියන්නේ. දැන් මේ අපේ රටේ විතරක් ලක්ෂ ගාණක් ඉන්නවා බෞද්ධයෝ බණ අහන. කිසිම කෙනෙක් මගපල ලබන්නේ නැහැ. දේශනා කරන අය ඉන්නවා 30,000ක් විතර. කිසි කෙනෙක් මගපල ලබන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද කියලා පැහැදිලිව දැක් ගන්න ඕනේ. ඔය පුබ්බේත කත පුඤ්ඤතා නැතිවීමත් එක හේතුවක් තමයි. ඒ වගේම තමයි සද්ධර්මයේ නැත්තම් අපිට සද්ධර්මයේ දැන් නොවිනම් අහන්න ලැබෙන්නේ. එතෙන්දිත් අපිට ලැබෙන්නේ නැහැ මාර්ගඵල. ඒ නිසා අපිට මේකට හේතු වෙන්න පුළුවන් කරුණු හැම එකක්ම විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. කොතනද වැරද්ද තියෙන්නේ කියලා. මම කියනවා මම මෙතෙක් කරපු වීඩියෝ වල ඔබ දැක්කනම් ඔබට පෙනේ මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මාර්ථ නෙමෙයි ඒ වචන වලට දැන් තියෙන්නේ. ඒ සියලුම අර්ථ විකෘති වෙලා තියෙන්නේ. මේ අදත් මම පෙන්වන්න යන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්කනේ අර්ථ වෙනස් වෙලා තියෙන හැටි. අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ ඔබ සියලු දෙනාම හිතාගෙන ඉන්න විදිහට තියෙන, නැත්නම් අපිට හැමදාම බනට ඇහෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අර්ථය නොවේ. කවුරු හරි දේශකෙක් කියනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ත කියලගේ තේරුම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා, ඒ දේශකයා බුදුදහම නොදන්න කෙනෙක්. ඒ දේශකයා දන්නේ බුදුදහම නෙවෙයි. අනිච්ච දුක්ඛ අනාත්ම කියන එකට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියනවා නම් ඔහු දන්නේ බුදුදහම නෙවෙයි. බුදුහමර කවදාවත් කියපු නැති වචනයක් තමයි අනිත්‍ය කියන එක. ඔය අනිච්ච විග්‍රහ කරන්න. ඒ වගේම බුදුහමරු බුද්ධ වචනයෙන් කවදාවත් කොහෙවත් කියන්නේ අනාත්ම කියලා. මේ බුදුදහම දැක්කේ නැති, මඟඵල ලැබුව නැති අසුතත් පුතක් කෙනෙක් වූ බුද්ධ ഘോഷ නැවත්ත බුද්ධවර්ෂ 900 ගණන් වල දිනන විසුද්ධි මග්ගය කියලා අටුවාවක්. අටුවා 17ක් ලියලා තිනවා. ඒකෙන් විසුද්ධි මග්ගය තමයි ප්‍රධානම එක. විසුද්ධි මග්ගයේ තියෙන්නේ බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒකේ තියෙන්නේ බුද්ධ ഘോഷ ධර්මයේ. නවයේ දේශකයෝ හැමෝම බුද්ධ ධර්මයේ කියලා කටපාඩම් කරන්නේ, අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මේ බුද්ධ ഘോഷකේ ධර්මයේ. කොහොමද බුද්ධ ഘോഷ බුද්ධ ධර්මයේ දැක්කේ නැහැ කියලා කියන්නේ? කෙනෙක් බුදුදහම දැක්කනම් ඔහු සෝවාන් ඵලයටත් පත් වෙනවා. බුදුදහම පැහැදිලිව අවබෝධ කරගත්තන් පස්සේ ඔය බුද්ධි අවිච්ච ප්‍රසාද සමන්නාගතෝ, ධම්මේ අවිච්ච ප්‍රසාදෙන සමන්නාගතෝ, සංඝේ අවිච්ච ප්‍රසාදෙන සමන්නාගතෝ කියන කාරණා තුන සිද්ධ වෙනවා.
ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. සද්ධා ඉන්ද්‍රිය මතු වෙච්ච කෙනෙක් ඊළඟට සෝවාන් ඵලයට යන්න උත්සාහ කරනවා. එහෙම කෙනෙක් කවදාවත් මහන්න හැකියනම් පැවිද්දේ හිටපු කිසි කෙනෙක් ඒ පැවිද්ද අතහැරලා මේ ගිහියට යන්නේ. ගිහියට ගිහිලා කසාද බෙද ගන්න උත්සාහ කරන්නේ. මොකද ධර්මයේ වටිනාකම ඊට වඩා පැහැදිලිව දකිනවා. අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙලා එතකොට. මේ බුද්ධඝෝෂිකේ පුද්ගලයා ඔය සෝවාන් මාර්ගයටවත් ආපු නැති කෙනෙක්. ඔහු ඔය අටුවා 17 ලියනවා. ඒකත් මේ කෙනෙක්ගේ කොන්ත්‍රාත් එකක් වගේ. ඒක මම පැහැදිලි කරලා තියෙනවා මගේ වීඩියෝ වල. මොන්නේ කොන්ත්‍රාත් එක ඉෂ්ට කරලා ඉවරලා එයා මේ සිවුරු ඇරලා යනවා. ගිහිල්ලා කසාදිකුත් බැඳගත්තා කියලා එයාගේ චරිතපදයන් තියෙනවා. ඉතින් දුගෝෂ ධර්මයේ දැක්කනම් තාවකාලිකව මහානලා හිටිය කෙනෙක් වුණත් කවදාවත් ඒ මහානකමෙන් නම් යන්නේ නැහැ. ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඔය බුද්ධ ഘോഷගේ පරිවර්තනයේ තියෙන අර්ථ ඒව තමයි අද බොහෝතර නිවේ සියලුම හඳුරුරු දේශන කරන්නේ අපිට බුද්ධ ഘോഷගේ අර්ථ. බුද්ධ අර්ථ නෙවෙයි. ඒ බුද්ධ ഘോഷ අර්ථයි බුද්ධ අර්ථයි අතර තියෙන පරස්පරය පටහැනි බව මම මේ කිං සත්‍ය ගවීසි චැනලෙන් දැනට මම ඉතා විශාල සංඛ්‍යාවක් වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. ඒ තුළ මං හැම එකෙම කියලා තියෙනවා මේ එක එක වචනවල නියමාර්ථය, නියම ධර්මාර්ථය සූත්‍ර වලින් පේන්නේ මෙන්න මේකයි. නමුත් අද තියෙන බුද්ධ ഘോഷ පරිවර්තනයේ තියෙන්නේ මෙන්න මේ විදිහටයි. බුද්ධ ഘോഷ විකෘති කරලා තියෙන ධර්මයේ ඒ නිසා මේ ප්‍රකෘති ධර්මයේ හොයන්න නම් බුද්ධ ഘോഷ ධර්ම ඉවත් විය යුතුයි කියන එක මම පැහැදිලි කරලා තියෙනවා. ඒවා මම පැහැදිලි කරන්නේ එකක්වත් මේ මගේ දැක්මට මගේ හිතලු අනුව නෙවෙයි. ඒ බුද්ධ වචනේ සූත්‍ර ධර්ම වල තියෙන බුද්ධ වචනවල මේ වචන තැන් තැන් වල තියෙනවා. ඒ වචන ඒ තැන් වල පාවිච්චි කරලා තියෙන විදිහට එවෙන් අර්ථය එන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. එහෙම පැහැදිලි නොකර බුද්ධ ഘോഷ මේකයි කිව්වේ ඒක නිසා මේක තමයි විය යුතුයි කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක් හදාගන්න එක ඇත්තටම මේ දේශකයෙකුට සුසු නැහැ. දේශකයෙක් වුණාම ඒ දේශකයා දැනගන්න ඕනේ බුදුහමදුචර නියමාර්ථය කියන්නේ. එහෙම නොකරනවා නම් ඌ කරන්නේ ආනන්තරිය පාපයක්. ඒ නිසා මම මේ පෙන්වන්න හදන්නේ සූත්‍ර ධර්මවල කොහොමද මේ වචන තියෙන්නේ, එවැ එතෙන්දී මේ වචන වලින් එන අර්ථය මොකක්ද කියලා පෙන්වන්න. ඒ නිසා මේ ඕනෑම කෙනෙක් අභියෝග කරනවා නම් මම කියන්නේ වැරදි අර්ථ කියලා. ඒ අභියෝග කරන්න මට නෙවෙයි බුදුන් වහන්සේගේ වචන වලට. අද සම්මතිය කරගෙන ඉන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන අර්ථයට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේක හරිද? අපි බලමු සූත්‍ර ධර්ම වලින් අපිට ගන්න පුළුවන් අර්ථය මොකද්ද කියලා. එක සූත්‍රයක මෙහෙම තියෙනවා, ජරා මරණ භික්ඛුව අනිච්චං පටිච්චසමුප්පන්නං. මෙතන මේ ජරා මරණ භික්ඛුව අනිච්චං කියන තැනට අනිච්චං කියන වචනේ අයින් කරලා එතනට අනිත්‍ය කියලා එක යෙදුවම මොකද්ද මේ වාක්‍යයට සිද්ධ වෙන්නේ, මොකද්ද එන අර්ථය? ජරාවට හා මරණයට පත්වීම අනිත්‍යයි. ජරා මරණ භික්ඛුව අනිච්චං කියන්නේ ජරාවට මරණයට පත්වීම අනිත්‍යයි. නියත නැහැ. මෙතනදී මරණයත් අනිත්‍ය කියන එහෙම නැත්නම් නියත නැහැයි කියන දෙයක් බවට පත් වෙනවා.
දැන් මේ දේශකයන් වහන්සේලා බලනවනේ මෙතනදී මේ මේක හරිද කියලා. මේකට මේ මේ අනිච්ච කියන වචනේ අපි අපි කරගහගෙන ඉන්න අර්ථය හරිද කියලා. මරණයටපත් වීම ජරාවටපත් වීම කියන සිද්ධාන්ත දෙක. නියත සිද්ධාන්ත. ඒක සිද්ධ වෙන හැම කෙනෙකුටම පොඩි ළමයෙක් වුණත් දන්නා එක. තවත් තැනකදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජීවිතං අනිත්‍යං මරණං නියතං කියලා. ඒ කියන්නේ ජීවිතය නියත නැහැ, මරණය නියතයි. ඉස්සෙල්ලා ජරා මරණ භික්ඛුවේ අනිත්‍යං කියලා. එතන ජරා මරණ අනිත්‍යයි කියලා. මෙතනදී කියනවා මරණං නියතං කියලා. පරස්පරයි. බුදුහාමුදුරුවෝ පරස්පර දේවල් ගැන ඉඩක් නැහැ. බුදුහාමුදුරුවෝ තාම පැහැදිලිව කියලා දිනවා තමුන්ගේ ධර්මයේ ගැන. සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිශුද්ධං කියලා. ඒක ඒක බුදුහාමුදුරන්ගේ වචන නිසා නෙවෙයි, හැමතිස්සෙම අපිට දකින්න එකක් තමයි. ඒක කවදාවත් බොරු කරන්න බෑ. ඒ තරම්ම සංසුද්ධයි. දැන් ඔතන පරස්පරයක් තියෙනවා ඉස්සෙල්ලා බලපතන. ඒ කියන්නේ ජරා මරණ භික්ඛුවේ අනිච්චං කිව්වා. ඊට පස්සේ මරණ නියතං කිව්වා. ඒතර පරස්පරයි. දැන් මේ අපි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන වල පරස්පරයක් තියෙන බැරි නම් පරස්පරය තියෙනවනේ කොහේද? එහෙම පරස්පරය තියෙනවනේ අපි මේ සිංහලෙන් පාවිච්චි කරන අර්ථවල. ඒ නිසා අපි නිවැරදි ධර්මයේ දකින්න නම් අපි දැන් ඔය බැඳගෙන ඉන්න කඩතුරාව ගලවලා දාලා ඇහි ඒ වැරදි කණ්ණාඩි අයින් කරලා වැරදි අර්ථ හඳුනා ගන්න උත්සාහ කරන්න ඕනේ සූත්‍ර ධර්ම තුලින්. ඊට පස්සේ අර වැරදි අර්ථය පිටු දකින්න ඕනේ. අපි ඒක ඉවත් කරන්න ඕනේ. පාවිච්චියෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේම මේ පරස්පර තැන් හොයාගෙන ඒවා නිවැරදි කරලා ඍජු කරලා ඒ ඇදවෙච්ච එක ඍජු කරලා අපි ධර්මයේ දක ගන්න උත්සාහ කරනවා. ඇයි අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිවැරදි අර්ථයම දැකිය යුතු. අපි ධර්මයේ දැක ගන්න මොකටද? බුදුහාමුදුරන් ධර්මයේ දේශනා කරන්නේ මොකටද? මේ සංසාරයෙන් එගොඩ වෙන්න. සංසාරයෙන් එගොඩ වෙන්න තියෙන පාර කියාපු එක වැරදි නම් අපිට සංසාරයෙන් එගොඩ වෙන්න බෑ. ඒ මාර්ගයේ දිගේ ගිහිල්ලා ඒ උතුම් ගැලවීමට යන්න නම් අපි ඒ නියම මාර්ගයම දැකගත යුතුයි. ඒ නිසා තමන් දරන මතවාද අපි දිනන එක එක මතවාද හවල් හාමුදුරුව තමයි හොඳට පැහැදිලි කරලා දෙන්නේ. නැත්නම් හවල් ගියෝ දැන් ගියෝ තින ධර්ම දේශනා කරමු. හවල් පුද්ගලයා තමයි හරියටම දේශනා කරන්නේ, හරියටම පැහැදිලි කරලා දෙන්නේ කියලා අපි යම් යම් තීරණ වලට එළඹිලා ඉන්නවා. මත වලින් මත් වෙලා ඉන්නවා. දැන් ඒ තමන් අදහන ගුරුවරයා හරි කියලා දැඩිසේ විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ දැඩිසේ විශ්වාස කරන ගමන් වෙන කෙනෙක් කියන එකක් නිසා අපේ මගේ ගුරුවරයා පරාද වෙයි කියලා බයකුත් තියෙනවා. ඒකට එරෙහිව අපි වැඩ කරනවා. දැන් YouTube තුලම තියෙන වීඩියෝ වල එක එක පුද්ගලයා කියන්නේ මේ ඒ තමුන් දන්න මතය හරි කියලා. නමුත් ඒ කිසි කෙනෙකුට සසරෙන් ගැලවෙන්න බෑ. සසරෙන් ගැලවෙන්න නම් නිවැරදි ධර්මාර්ථය අනිවාර්යයෙන්ම දැක ගන්න ඕනේ. මගේ ගුරුවරයා දිනුවත් පෙරදුනත් මට වැඩක් නැහැ. මම සසරෙන් ගැලවෙන්න ඕනේ. මම මේ හම්බ වෙච්ච මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ පාවිච්චි කරනවා. අද ගුරුවරු ඔක්කොම ඉන්නේ අර විසුද්ධි මග්ගේ අර්ථවල එල්ලිච්ච අය. ඒ අය ගාව ඇත්තටම පැහැදිලි ධර්මය නැහැ. ඉතින් පැහැදිලි ධර්මය හොයාගන්න නම් අපිට සිද්ධ වෙනවා අර රාමුවෙන් ගුරුවරයාගේ රාමුවෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇත්තට තත්ත්වය මොකක්ද කියලා බලන්න. නැත්නම් අර ළිඳේ ඉන්න මැඩිය වගේ අපි හරි කියලා හිතාගෙන ඉන්න එකට හිටියොත්
අපේ ලැබූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය අර්ථවත් වෙන්නේ නැහැ. ගිරිමානන්ද සූත්‍රය ඔය අනිත්‍ය සංඥාව පැහැදිලිව විග්‍රහ කළ තියෙන තැනක්. බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. අට්ඨියේති හරායති දීගුජ්ජති ඉදං උච්චාරන්ද සබ්බ සංකාරයේස අනිච්ච සංඥා. මේ බුදුහාමුදුරුවෝ සබ්බ සංකාරයේස අනිච්ච සංඥා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරනවා. අට්ඨියේති හරායති දීගුච්ඡති කියලා. අට්ඨියේති කියන්නේ මේ මස් හෝ ලේ නැති මස්ලේ රහිත ඇට කෑල්ලක්. මේ අට්ටිය කියන්නේ ඇටයක්, අස්තියක්. අස්තියක් කිව්වහම ඒකේ මස්ලේ නැතිව වගේ අපි අවබෝධ කරගන්න ඕනේ. හරයති කියලා කියන්නේ කිසිම හරයක් රසයක් නැහැයි කියන එකයි. චිකුච්චති කියලා කියන්නේ ජී කියන්නේ මුත්‍රා, ගු කියන්නේ අසූචි. මේ අදත් අපි පාවිච්චි කරන වචනයක් ගු. මේ බුදුහාමුදුරුවෝ දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන උපමා තුනක්, නිදර්ශන තුනක්. ඉතින් වැදගත් මේ නිදර්ශන වලින් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ. අට්ටියේ කියන්නේ මේ ඔබ දුටුවේ ලේ මස් නැති වියලි ඇටයකි. ඕක තමයි අට්ටියේති කියන එකෙන් වටහා ගත යුතු අර්ථය. ඕක තමයි අනිච්ච කියලා කියන්නේ අපි පැහැදිලි වෙයි ඉස්සරහට. හරයද කියලා කියන්නේ අපි හිතනවා අර දැක්ක හැටිය, අර මස් කටුව දැක හැටිය මේකෙන් මේකේ මස් ඇති, මේකේ රසට ලේ ග්‍රහය ඇති. ඇත්ත වශයෙන්ම ඔක බල්ලෙක්ගේ දැක්ම තමයි මුලවම දේශනා කරන්නේ. මේකේ අපි හොඳට රස ඇති, මේක කෑවොත් මට බඩපිරෙයි. මේක ඉතාම මේ අලුත් මස් කෑල්ලක් වෙන්න ඕනේ. ඔන්න වගේ මේ ඒකේ සත්‍ය වශයෙන්ම නැති දේවල්, නැති ගුණ තියෙනවා, තිබෙන්න පුළුවන් කියන දැක්මක් ඇතුව අපි අල්ලගත්තට ඒකෙන් වෙන්නේ දැන් බල්ලෙක් මස් කට්ටක් ගත්තොත් මස් කට්ට හපලා ඌගේ දත් ටික කැඩෙනවා. එහෙම නැත්නම් ඌගේ විදුරු මස් තුවාලලා කටින් ලේ ගාලා පට ගන්නවා. ඌට සැපක් නෙවෙයි ඇති වෙන්නේ, ඌ දුකටපත් වෙන එකයි වෙන්නේ. ඊළඟට ජිගුච්ඡති කියන්නේ මලමුත්‍රාසේ. එහෙයින්ද අපි මලමුත්‍රා අත්පත් කරගන්නේ නැහැ. මලමුත්‍රා කවදාවත් අපි අත්පත් කරගන්නේ නැහැ. ඒක බැහැර කරලා මේ ඉවත් කරලා දානවා ළඟවත් තියන්නේ නැතුව. ඒ අත්පත් කරගන්නේ නැහැ කියන එක තමයි අනත්ත් කියන එකේ අර්ථය. මේක මගේ මානවේ, මාගේ ආත්මය නෙවෙයි කියලා එක එක විදිහට මේක වර්ණ ගන්න හැදුවට මේක නියම අර්ථය අපිට පේන්නේ නැහැ. ඔය ජිගුච්ඡති කියන වචනේ අර්ථය එතන නැහැ. මාගේ ආත්මය නෙවෙයි කියන ජිගුච්ඡති කියන්නේ, ඒ කියන්නේ ජීගු මනමුත්‍රා වගේ. මනමුත්‍රා වගේ කියන්නේ ඒක තේරුම අපි අත්පත් කරගත යුතු නැහැ. මේක අත්පත් කරගන්නේ නැහැ අපි කියන වචනේ. අපේ ඉන්ද්‍රියකට සමහර අරමුණු පදිතුනහම, සමහර කියලා කියන්නේ අපි හැම අරමුණක්ම එල්ලෙන්නේ, හැම අරමුණකම එල්ලෙන්නේ. සමහර ඒවා එල්ලනවා, සමහර ඒවා දැක්ක එහෙම යනවා, ඒවා ඉවත් වෙලා යනවා. නමුත් සමහර ඒවා අපි එල්ලෙනවා. ඒ එල්ලෙන්නේ අපිතර බල්ලා හිතන විදිහට ඒ අරමුණ ගැන හිතන හන්ද. අපි හිතනවා මේක මේ ඒ දැක්ක දැක්මෙන් ඒක තුළ නැති විවිධ වටිනාකම් මේක ඇති කියලා. රස ඇති, ගුණ ඇති, සුවඳ, ඇඩරුව ඔක්කොම ඇති කියලා හිතාගෙන තමයි අපි මේකට මේ අලුතෙන්
රූපයක් හදාගන්නවා. අන්නේ හදාගන්න රූපෙට අපි රැවටෙනවා, රැවටෙනවා. විඥානයේ විසින් අපිට පෙන්වන්නේ වැරදි රූපයක් බව දන්නේ නැතුව අපි ඒකට රැවටෙනවා. දැන් හැම එකක්ම දැක්ක ගාම ඒක ප්‍රිය හෝ අප්‍රිය දෙකම ප්‍රියවත් අපි අපිට කැමැත්තක් ඇති කරනවා, අප්‍රියවටත් අපි කැමැත්තක් ඇති කරගන්නවා. ඒක එකෙල්ලේ දකින්න බෑ. ඔයගොල්ලෝ හිතන්නේ කිසි කෙනෙක් මේ අප්‍රිය දේවල් වලට මොකට අපි බැඳෙන්නේ කියලා. නමුත් අපි අප්‍රිය දේවල් වලට බැඳෙනවා ප්‍රිය දේවල් වලට වඩා වැඩි බලයකින්. ඒ කියන්නේ අපි දකින අරමුණු වලින් ප්‍රිය දේට බැඳෙනවට වඩා අපි අප්‍රිය අරමුණු වලට බැඳෙනවා. ඒ කියන්නේ අපි අපිට අපේ තරහකාරයෙක් දැක්කොත්, තරහකාරය කියන්නේ අපි අප්‍රිය පුද්ගලයෙක්. තරහකාරයෙක් දැක්කොත් අපි මොකද්ද මේ කරන්නේ? අපි ඒ තරහකාරය ගැන එක එක කියව කරනවා. මෙයා මේ යනවා ඇත්තේ මේ පාර යන මිනිහෙක් කියලා නෙමෙයි අපි ගන්නෙ. මෙයා මගේ තරහකාරයා. මෙයා තමයි මගේ මට මේ හවල් වැඩේ කරේ, වැරද්ද කරේ. මෙයා මේ යනවා ඇත්තේ මොනවා හරි ඒ වගේ. ඔය වගේ එක එක ඒවා අපි හිත හිත අර මිනිහා ගැන විතක්ක વિચાર පවත්න අපි හිත තුල ඇති කරලා ඒ මිනිහාගේ ඒ ගමන පිළිබඳ සියලුම දේවල් ටික අපි මතක තියාගන්නවා. මතක තියාගන්නේ කැමැත්තෙන්. අකමැති පුද්ගලයන්ට අපි කැමැත්තෙන් උන තමයි තියාගන්නේ. ඒක තමයි ඔය ඉච්ඡාව කියලා කියන්නේ. අපි කෙනෙක්ව දැක්කහම, කෙනෙක් හෝ යමක් හෝ දැක්කහම අපි ඒකට කැමැත්තක් ඇති කරගන්නවා. ප්‍රිය හෝ අප්‍රිය. ඒ කැමැත්තට තමයි ඉච්ඡා කියන්නේ. ඉච්ඡාවත් ඇති කරලා තමයි ඕක අපි දෙදි ඉච්ඡාව බවට පත් වෙනවා. ඒ කියන්නේ අභිච්ඡ කියලා. තද කැමැත්තක් ඇති කරගන්නවා. ඊළඟට මේ අපි අර තනාගත්තු රූපයක්නේ දැන් අපි අපි ඇතුළේ තියෙන්නේ. අර 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 මිනිහා ගියා තරහකාරයා. නමුත් අර ඒ මිනිහා පිළිබඳව තනාගත්ත විකෘති ඥාන දර්ශනේ අපි අපේ හිත තුළ හොල්මන් කරනවා. ඉතින් එතකොට ඒ මිනිහා ගාව තිබුච්චි නැති දේවල් අපි හිතේ තියාගෙන අපි ඉන්නවා. අපි මේ හිතේ තියාගන්නේ ඒ මිනිහා පිළිබඳ හිතේ තියාගන්න කාරණා ටික හිතේ තියාගත යුතුයි කියන තැනට අපි එනවා. ඒ කියන්නේ ඒක හිතේ තියා ගැනීම අපිට වටිනාකමක් තියෙනවා, සැපතක් දෙනවා වගේ එකක් අපි හිතේ තියාගන්නවා. ඕකට තමයි කියන්නේ නිච්ච වෙනවා කියන්නේ. නිච්ච වීම කියන්නේ විඥානයේ පෙනෙන වැරදි රූපය, ඒ වැරදි රූපය දැකලා අපි ඒක සන්තක කරනවා. ඒ සන්තක කරගත්තාම ඉන් අපිට සුවයක් සැපතක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඔන්න ඒ බලාපොරොත්තු වීම තමයි නිච්ච වෙනවා කියන්නේ. අනිච්ච කියන්නේ නිච්ච කියන වචනේ විරුද්ධ අර්ථයයි. විඥානේ පෙන්වන්නේ එහි නැති ගුණයන් නිසා. ඒක සන්ත කරගත්තොත් ඒක සුවයක් සැපතක් ලැබෙන ඇතැයි බලාපොරොත්තු වීම රැවටීමකට හසුවීම බව වටහා ගැනීම තමයි අනිච්ච කියන්නේ. අපිට සැපතක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන එක බලාපොරොත්තු වෙලා අපි කරන්නේ රැවටීමක්, රැවටීමකට හසුවීමක්. ඔන්නෝක තමයි ඔය ඔක්ක අවබෝධ කර ගැනීම තමයි අනිච්ච කියන්නේ. ඒ කියන්නේ අපි අර බල්ලා දැක්ක මස් කටුවේ මේක කටුවක් විතරයි, මේකේ ලේ මස් මුකුත් නැහැ කියන බව අවබෝධ කරගෙන දැකීම. තිලක්කනේ ඊළඟ වචනේ තමයි දුක්ඛ කියන්නේ. දුක්ඛ කියන එකට වෙනස් විකෘති අර්ථයක් දාලා නැහැ. දුක කියලාමයි දාලා තියෙන්නේ විසුද්ධි මග්ගෙත්. ඉතින් එතෙන්දී ලොකු විකෘතියක් එතෙන්ට ඇතිලා නැහැ. මොකද දුක කියන එක අපිට පැහැදිලිනේ, මේ ඒගොල්ලන්ට පැහැදිලි වෙලා තියෙන්නේ නැති. දුක කියන්නේ අපිට වේදනාවක්, කරදරයක්, මේ සැපක් නැති බවක් කියන එක.
ඒකන්නේ අපි සැප ලැබේවි කියලා හිතුවට මේ අපිට ලැබෙන්නේ දුකම පමණයි කියන එක තමයි ඇත්තටම දුක්ඛ කියන එක අර්ථය කියලා බල්ලා මේක හපලා අස්මස් කටුව හපලා ඌව දුකටපත් වෙනවා කියන එක තමයි දුක්ඛ කියන එක දිනුව. එතකොට අපිටත් ඔය අරමුණු පස්සේ ගියාම වෙන්නේ ඒක කියන එක තමයි බුදුහාමුදුරු කියන්නේ. අනත්ත කියන්නේ මොකද්ද? ජිගුජ්ජති කියලා බුදුහාමුදුරු උපමාවලේ අනත්තට. ඒ කියන්නේ අපි දැක්කේ මල මුත්‍රා වගේ දෙයක්. මේක අත්පත් කරගත යුතු නැත. අත්ත කරගන්න ඕනේ නැහැ. සුදුසු නැහැ. අන අත්ත. එහෙම නැතුව මේක අනාත්ම කිව්වහම ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයත් එක්ක බුදුහාමුදුරු දේශනා කළ හේතුඵල ධර්මයත් එක්ක බද්ධ වෙන්නේ නැහැ. ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒකෙන් පිට බාහිර වචනයක් තමයි මගේ අනාත්ම ආත්මය නොවේ කියලා කිව්වම ඒක තේරෙන්නේ නැහැ. ඒකේ ධර්මයේ තේරුම් ගන්න අමාරුයි. ඒ හින්දා අනාත්ම කියන වචනේ බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරු කිසිම තැනක අනාත්ම කියලා වචනයක් විග්‍රහ කරලත් නැහැ. බුදුහාමුදුරු කියලා තියෙන අනත්ත කියලා. ඉතින් අපි ඔය අනත්ත කියන වචනේ අනිච්ච කියන වචන ඒ වගේ වචන බුදුහාමුදුරු දේශනා කරලා තියෙන වචන හැර අයින් කරලා දාලා අර බුද්ධ ഘോഷයේ වචන අමාරුවෙන් හරි කියනවා. දැන් තණ්හාවට තෘෂ්ණාව කියලා කියනවා. ඒ වගේ වැරදි අමාරු දැන් සංකාර කියන සංස්කාර කියනවා. ඉතින් වැරදි මම පෙන්නලා දෙනවා මගේ වීඩියෝ වල තියෙනවා. පොඩ්ඩක් කැමත්තක් තියෙනවා නම් බලන්න. මේ අනත්ත කියන පදය විපරිණාම ධම්මං කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සමහර සූත්‍රවල. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ කියන්නේ අර අනත්ත කියලා කියන්නේ ඇත්තටම ඒකේ නාමයක්. අනිච්ච කියලා කියන්නේ නාමය. ඒක අනිච්චං කිව්වොත් අපි මේ ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒක අනිච්චං. අනිච්චං කියලා කියන්නේ ඒ නිච්ච කර නොගැනීම. අනිච්චං. අනත්තං කියලා කියන්නේ නැතුව විපරිණාම ධම්මං කියලා පාවිච්චි කරනවා තියෙනවා. සමහර තැන්වල අනත්ත වචනෙට අනිච්ච දුක්ඛ අනත්ත කියන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. මෙතනින් කියවෙන්නේ මේ මොහොතින් මොහොත වෙනස් වෙන විකෘති වෙන විපරිණාමයට පත් වෙන දේවල් මේවා. ඒ නිසා මේක අත්පත් කරගත යුතු නැහැ. අත්පත් කර ගැනීම අර්ථයක් නැති වැඩක් කියන එක තමයි විපරිණාම ධම්මං කියන එකේ තේරුම. එතෙන්දිත් අපිට ඔය අනාත්ම කියන මේ අපි දැන් පාවිච්චි කරන අර්ථය එදිටෙන්නේ නැහැ. එතකොට අපි මේක මේ අනිත්‍ය දුක අනාත්ම කියන තිලක්කණේ එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව එක හෙල්ලේ පැහැදිලි කර ගන්නකොට බලාපොරොත්තු වන පරිදි අපි දැක්කාම අපි විඥානය විසින් අපිට බලාපොරොත්තු හදන විදිහට අපි මේක කැමැත් අපේ කැමැත්ත මේක ඉස්සර කරන්නේ නැහැ. ඒ විඥානය විසින් පෙන්වන ආකාරයේ කැමැත්ත ඉටු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. අපිට එහෙම එකක් ලැබෙන්නේ නැහැ. අපේ කැමැත්ත ඉස්සර වෙන්නේ නැහැ. ඒක අපේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ. අපේ කැමැත්ත අනුව අපි සමග නවතින්නේ නැහැ. දුක්ඛ කියන්නේ ඉන්න අපට අපේ කැමැත්ත ඉෂ්ට නොවන නිසා ඒක අපට සැපක් නෙවෙයි දෙන්නේ දුකක්. අනත්ත කියන්නේ ඒ නිසා මේක අත්පත් කරගත යුතු නැහැ. මේක තමයි සූත්‍ර ධර්මානුව අපිට අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුනට ලැබෙන අර්ථය. ඒක සාරාංශයක් විදිහට අපි දකින හමුවන කිසිවක් පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් වස්තුවක් අප කැමැතිසේ සිටින් අපට කැමැත්ත ඉටු නොකරනවත් ඒ කිසිවක් හෝ කිසිවෙක් අපට දුකම මිස සැප සලසන්නේ නැහැ. සැප සකස් කර දෙන්නේ නැහැ. අනේ බවයි ඒ සැම කෙනෙක් හෝ සැම දෙයක්ම මගේ කියලා අත්පත් කර නොගෙන සිටීම අත්‍යවශ්‍යමින්ම සුදුසුම බවත් කියන එක තමයි මේ අනිච්ච සංඥාවේ තේරුම.
එකනි ඒ වගේ දැක්මක් අපි තුළ අවබෝධයක් අපි තුළ සවා ගැනීම තමයි අනිත්‍යඥාව වඩනවාගෙනගේ තේරුම්. එතකොට අපි කිසි දෙයක් එක්ක බැඳෙන්නේ යන්නේ නෑ. අපි මේ ලෝකෙත් එක්ක වැදන්නේ මේක අපිට හොඳයි, මේක අපිට සැපදී, ඒ නිසා අත්පත් කර ගත යුතුයි. අන්නේ අත්පත් කර ගැනීම නතර කරන නම් කරන්න තියෙන එකම දේ තමයි මේ අනිත්‍ය සංඥාව වැඩීම. දැන් පැහැදිලි වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචනවල තේරුම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දෙක තුන නෙවෙයි. අනිත්‍යයි අනාත්මයි කියන අර්ථය අනිච්ච කියන එකටත් අනාත්ත කියන එකටත් මොන විදිහකින්වත් ගලපන්න බෑ. ඒක ස්ථීරව අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට නිවනක් හම්බ වෙන්නේ නැහැ. නැවත නැවතත් අවධානය කරන්න කැමති අපි වනාහමින් ඉන්න කවුරුවෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එහෙම ඇබ්බැහි වලට අපි ගිහින් ඉන්නේ වක් අවස්ථාවල. අපි ඒ සමහර ස්වාමීන් වහන්සේලා වෙන අයගේ වනාහන දෙන්නෙත් නැහැ. එහෙම විවිධ තැන්වලින් බණ ඇහුවේ නැතුව සත්‍ය හොයා ගන්නත් බැ. දැන් බෝසත්තුමා ආලාල කාලාම ගාවට යනවා මුලින්ම. ගිහිල්ලා සත්‍ය හොයනවා. උන්වහන්සේ ගාව සත්‍ය නැහැ කියලා දැනගත්තාම එතන අයින් වෙනවා. ඊළඟට උද්දකරාම පුත්ත ගාවට යනවා. ඒ වගේ අපි දක ගන්න ඕනේ අපිට මේ කියා දෙන බණ වල නිබ්බාණිය නෑ කියන එක. ඒ නිසා අපි ඒ අපේ ගුරුවරයා දේශපාලන පක්ෂවල නායකයෝ මොන වරද්ද කළත් අපි එයාගේ වැරද්ද දකින්න තියෝ වගේ ගුරුවරයාගෙත් එහෙමයි. ගුරුවරයාගේ වැරද්ද දකින්න කැමති නෑ අපි. ඒක පිළිගන්න කැමති නෑ ප්‍රසිද්ධියේ. එතකොට තමන් පරදී කියන වගේ මේ හිතවිල්ලක් ඇති වෙනවා. මෙයා මේ නායක මේ හවුරුන්ගෙන් අයින් වුණොත් මේ අපි මෙච්චරකල් රැවටලා හිටියේ කියලා මිනිස්සු අපිට හිනා වෙයි. ඔන්න වගේ අදහස් තියෙනවා. ඒ හින්දා අපි උත්සාහ කරනවා පුළුවන් තරම් තර්ක කරලා ඒකට වෙ නැත්තම් මේ කායික සටන් වලට ගිහිල්ලා හෝ අපේ කල්යාණ මිත්‍යාව දිනවන්න. නමුත් අපිට බුද්ධ මාර්ගය නම් අවශ්‍යයි. අපිට මේ බුදුන් දේශනා කර ධර්මයෙන් විමුක්තිය ලබා ගැනීම නම් අවශ්‍යයි. අපි නියම මාර්ගය සොයා ගැනීම අනිවාර්යයි. ඒකින්ද ඒ අරමුණ හිස මුදුනට ගන්න ඕනේ. ඒක හිස මුදුනට ගත්තාම අපිට ඔය ගුරුවරයා කියන පුද්ගලයා නැත්නම් ඒ අපේ කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ කියලා එහෙම කියන අය ඒගොල්ලන් තුල ඇලිලා ඉන්නේ නැතුව ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පස්සේ පූජා කරමින් ඒ වත් පිළිවෙත් කරාට කමක් නැහැ. නමුත් අපි අපේ විමුක්තිය සකසා ගන්න ඕන නම් අපි වෙනත් අය කියන ධර්මය හොයා කොහෙන් හරි නියම අර්ථ හොයා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ අර්ථ වැරදි කියන එක අවබෝධ කරගන්න වෙනවා. එහෙම නැත්නම් මේ ලැබපු දුර්ලභ මනුෂ්‍යත් ප්‍රතිලාභය අපත යනවා. ඒකෙන් අපිට මනුෂ්‍ය කියලා කියන්නේ මේ නිවන් දකින්න පුළුවන් එකම අවස්ථාව. වෙන කොහෙවත් කිසිම ලෝකයක මේ ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන් අර අක්කන සූත්‍රයේ පැහැදිලි කර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අනිත් හැමතැනම ඉන්න අය අක්කනු අසමයෝ. තිරිසන් ලෝකයේදී බෑ, පෙට්ටි විශේෂයේදී බෑ, නිරේදී බෑ, ඔය දීඝායුෂ්ක දේවනිකායන් හිදී බෑ. එකම තැන තමයි මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්ව ප්‍රතිලාභ පරම දුර්ලභ. ඒ නිසා මේ දුර්ලභ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් අපි උපරිම ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ මාර්ගය අවබෝධ කරගෙන ඒකෙන් විමුක්තිය උත්සාහ කරනවා. විමුක්තිය ලබා ගැනීම
අන්නේ විමුක්ති ලබාගත්තොත් තමයි ඔබ ජයග්‍රහණය වෙන්නේ.